අපේ ඇඹුලට සියලු දෙනාවම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ රසම රස ඩිසර්ට් එකක්. ඉතින් මේක හදන්න අපිට පාන් පිටි, හාල් පිටි අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස ඩිසර්ට් එක හදන්නේ කියලා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් මේසැණි දෙකක් දානවා. බටර් ටික මේ විදිහට දියවිගෙන එනකොට ඒකට මම කජු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කජු වෙනුවට රට කජු උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මුද්දරස් පළම් ටිකක් දානවා. මේ කජු ටික දැම්මම රන්මන් පාට වෙනකම් බැද ගන්නවා. කජු ටික රන්මන් පාට වෙලා බැදීගෙන එනකොට ඒකට මම රුලන් කෝප්පයක් එකතු කරගන්නවා. මෙෂරින් කප් ස්කේල් නැති වුණත් ඔයාලට ගෙදර තියෙන වීදුරුවකින් හරි කෝප්පයකින් හරි මේ දේවල් මැනලා ගන්න පුළුවන්. ඊළඟට දැම්මා ටික වෙලාවක් රුලන් ටික මේ විදිහට බටර් වල බැද ගන්නවා. එතකොට තමයි මේ ඩිසර්ට් එක ගොඩක්ම රස. ඉතින් පේනවා ඇති දැන් ඔයාලට රුලන් වල පාට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙදි රුලන් වලින් හොඳ සුවඳක් එනවා. දැන් රුලන් ටික බැදිලා ඇති. ඊළඟට ඒකට මම පොල්කිරි කෝප්පයක් එකතු කරගන්නවා. ඉතින් රුලන් මැනලා ගත්ත කෝප්පෙම පොල්කිරි ටිකත් මැනලා ගන්න. දැන් මේ විදිහට මම රුලන් ටිකයි පොල්කිරි ටිකයි හොඳින් හැඳි ගන්නවා. ලිප ඔෆ් කරන්නේ නැතුව මේ විදිහට විනාඩියක් විතර හොඳින් මිශ්‍ර කරගන්න ඕන. විනාඩියකට පස්සේ රුලන් ටික ලිපෙන් ඉවත් කරගන්නවා. ඊළඟට මම කැරමල් එක හදන්න යන්නේ. ඒකට සීනි කෝප්පයක් අවශ්‍ය වෙනවා. පොල් කිරි ගත්ත කෝප්පෙන්ම සීනි කෝප්පෙ ගන්න. සීනි වලින් කාලක් විතර දාලා මේ විදිහට හොඳට භාජනය පුරාම වීදවනවා. ඊළඟට ඒක මේ විදිහට දිය වෙන්න දෙන්න ඕනේ. ඉතින් හැඳි පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට අතින් කරකවලා සීනි ටික දිය කරගන්න පුළුවන්. නිතරම මේ විදියට කීප සැරයක්ම වටේ තියෙන සීනි ටික දිය වෙන්න අවශ්‍ය නිසා භාජනය කරකවනවා. සීනි ටික දිය වෙලා මේ විදිහ හොඳ කැරමල් පාටක් වෙනකම්ම ලිපේ තියන්න ඕනේ. දැන් ඒකට මම ඉතුරු කරගත්තු සීනි ටිකත් ඔක්කොම එකතු කරගන්නවා. ඊට පස්සේ තැඳි පාවිච්චි කරන්නේ නැතුව කලින් විදිහටම සීනි ටික දිය කරගන්නවා. දැන් කැරමල් එක ලෑස්ති පෙන්වති ඔයාලට ලස්සන පාටකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදියට කැරමල් එක හදන්න ගොඩක් පහසුයි. හැඳ යල වෙන්නේ නැහැ. ඊළඟට උණු වතුර කෝප්පයක් අවශ්‍ය වෙනවා. ඒකෙන් මුලින්ම මේස හැඳ දෙකක ප්‍රමාණය තමයි කැරමල් එකට දාන්නේ. එහෙම දැම්මහම මේ කැරමල් එක හයි වෙන්නේ නැහැ. ඊළඟට ඉතුරු වතුර ටිකත් මේ විදියට ටික ටික එකතු කරගන්නවා. දැන් මම වතුර කෝප්පෙම එකතු කරගෙන ඉවරයි. ඊළඟට රස අණුව ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒකටම තලාගත්තු කර්දමුංගු ඇටයකුත් එකතු කරගන්නවා. දැන් මේ පැණි එක හොඳට ටිකක් වෙලා උතුරන්න දෙනවා. මේ විදිහට උතුරගෙන යනකොට එක ලිපෙන් අයින් කරලා හදාගත්තු රුලන් එකට පැණි ටික ඔක්කොම එකතු කරගන්නවා. දැන් මම ලිප ඔන් කරලා කැට වෙලා තියෙන රුලන් ටික මේ විදිහට පැණිත් එක්ක හොඳින් මිශ්‍ර කර ගන්නවා. මේ විදිහට හොඳට කැට ටික ඉවත් වෙනකම්ම හොඳින් හැඳි ගන්න ඕනේ. ඉතින් ඊළඟට මේක ලිපේ තියලා එක දිගටම ටික වෙලාවක් හැඳි ගන්නකොට මෙන්න මේ විදිහට තලපයක් වගේ එනවා. ඔක්කොම ටික එක ගුලියකට වගේ එනවා. ඉතින් මේ පදමට ආවට පස්සේ තමයි අපි ලිපෙන් ඉවත් කරගන්නේ. ලිපෙන් ඉවත් කරගත්තට පස්සේ දාන බෝල් එකට මම මේ විදිහට බටර් ටිකක් ගානවා. දැන් ඒකට මම හදාගත්තු මිශ්‍රණය දාලා හොඳින් තුනී කරගන්නවා. මේ විදිහට තුනී කරගත්තට පස්සේ ඒකට මම කපාගත්තු කජු ටිකක් ඒ වගේ මුද්දරස් පළන් ටිකක් මේ විදිහට එකතු කරගෙන තියෙනවා. දැන් මම මේක පෑ දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියනවා. මේ තියෙන පෑ දෙකකට පස්සේ අපි හදාගත්තු ඩිසර්ට් එක. ඉතින් දැන් මේකේ හොඳ ගානට හයි වෙලා තියෙන්නේ. අපි දැන් මේක කෑලි කපලා බලමු කොහොමද අපි හදාගත්ත ඩිසර්ට් එක කියලා. පේනවති වලට හරිම ලස්සන තියෙනවා. ඒ වගේ මේක ගොඩක් රසයි. ඉතින් රුලන් වලින් අපිට විවිධ වර්ගයේ අතුරුපස වර්ග හදන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලා try කරලා බලන්න. මම හිතනවා අනිවාර්යෙන් ඔයාලා මේ ඩිසර්ට් එකට කැමති වෙයි කියලා. එහෙනම් අපේ ඇඹුල subscribe කරන්න. අපි තවත් දවසක මේ වගේම රසවත් කෑමකින් නැවතත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.